ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. විරාමකින් අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ. අපි ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න ගිහිල්ලා අපේ මනස ලෙඩ කරගන්නේ නැතුව අපේ කය ලෙඩ කරගන්නේ නැතුව අපි හොඳ මිනිසෙකු එහෙමත් නැත්නම් හොඳ සම්පූර්ණ මිනිසෙකු වශයෙන් ජීවත් විය යුතුයි. ඒ වගේම තමයි අර ඉචිකෝ ඉචී කියලා කතාවක් තියෙනවනේ මොහොතේ ජීවත් වෙන්න. ඔබට පුළුවන් නම් මොහොතේ ජීවත් වෙන්න ඔබ තමයි ජයග්‍රහණය කරන්නේ. නමුත් ඔබට එහෙම බැරි නම් ඔබ මනසින් හිතලා කයින් ලෙඩ වෙන අවස්ථා තිබෙන්නට පුළුවන්. අපි අද දවසේදී සූදානම් මෙවැනි රෝගයක් පිළිබඳව කතා බහ කරන්නට. අපි අද කතා බහ කරන්නට සූදානම් කායික රෝග සුරීපයෙන් පැමිණෙන මානසික අක්‍රමිතකා පිළිබඳව කතා බහ කරන්නට. අපි මේ පිළිබඳව කතා බහ කරන්නට ආරාධනා කරා මනෝචිකිත්සක කෞමාද සිල්වා මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් කෞමාර මහත්මයා, මේ බොහෝ වෙලාවට සීත ටීවී එක එකතු වෙලා බොහෝ දේවල් මානසික රෝග පිළිබඳව ඔබතුමා කතා බහ කරනවා රූපවාහිනිය හරහා. ඉතින් අපි අද ටිකක් වෙනස් මාතෘකාවකට යන්නේ බොහෝ මානසික රෝගීන් ඉන්නවා අපිට වෙන් කර හඳුනගන්නට පුළුවන්. මේ බොහෝ වෙලාවට කියනවා වෛද්‍යවරුන් ළඟට ගියාම ඩොක්ටර් මගේ ඔළුව රිදෙනවා, තව ටික දවසකින් මගේ අත රිදෙනවා, තව ටික දවසකින් මගේ ඊළඟ අත රිදෙනවා. මෙන්න මේ විදිහට විවිධ රෝග පිළිබඳව කතා බහ කරනවා. ඔබතුමා සඳහන් කරපු විදිහට මේක මේ මනසින් හිතලා කයින් ලැඩ වෙන අවස්ථාවක්. අපි සඳහන් කරමුකෝ මේ රෝගය මොකක්ද, මේකේ මූලික වපසරිය මොකක්ද කියන එක පිළිබඳව. ඔව් ප්‍රේක්ෂා, දැන් මේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයේදී DSM-5 වර්ගීකරණයේදී මේ වෙනකොට මේක හඳුන්වන්නේ මානසික රෝග කායික ස්වරූපයෙන් තමයි පෙන්වන්නේ. නමුත් ඒ ගැටලුව තියෙන්නේ මනසේ. ඉතින් ඒක පූර්ව සංස්කරණවලදී මේක මනෝකායික අක්‍රමිකතා කියලා හඳුන්වනවා. ඒක ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා සොමැටෝෆෝම් ඩිසෝඩර්ස් කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි අර සාමාන්‍යයෙන් අපි දන්න කියමන් තියෙනවා මේ කයේ යහපැවැත්මට මානසික යහපැවැත්ම වැදගත්. ඒ වගේම කය ලෙඩ වුණොත් හිත ලෙඩ වෙන්න පුළුවන්, හිත ලෙඩ වුණොත් කය ලෙඩ වෙන්න පුළුවන් කියලා මේක අපි හැමෝම දන්න කතාවනේ. එතකොට දැන් අපි බලමු මොකද්ද මේ தත්ත්වය කියන එක. ඊටාම සරලව අපි ගමු. කෙනෙක් අපි කියමු මෙහෙම කියනවා, මට සුව නොවන හිස රදයක් තියෙනවා. හැමදාම මගේ ඔළුව රිදෙනවා, ඒ වගේම මගේ පපුව රිදෙනවා. නමුත් මම වෛද්‍යවරයෙක් ළඟට ගියාගෙන් පස්සේ, ප්‍රතිකාර සඳහා ගියාගෙන් පස්සේ ඒ වෛද්‍යවරයා පරීක්ෂණ කරලා කියනවා මෙයාට කිසි ගැටලුවක් නැහැ කියලා. එතකොට දැන් එහෙම වුණාගෙන් පස්සේ මෙයාට ඒ ගැටලුවක් තියෙනවා. එයාට තමන්ගේ ඇඟේ ලෙඩක් තියෙනවා වගේ දෙයක් පේන්න තියෙනවා. ඉතින් එහෙම වුණාගෙන් පස්සේ හරි ගැටලුවක්නේ. වෛද්‍යවරයා එක පැත්තකින් අසරණ වෙනවා, ඇත්තටම ලෙඩක් නැහැ. අනිත් පැත්තෙන් patient අසරණයි, එයාට ලෙඩක් තියෙනවා කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ தත්ත්වය තමයි අපි මේ කතා කරන தත්ත්වය. එතකොට ගොඩාක් වෙලාවට දැන් මේ සුව නොවන උණ කියන தත්ත්වය ආශ්‍රිතව සිදු කරලා තියෙන පරීක්ෂණත් එක්ක වාගෙන තියෙනවා සුව නොවන උණට 100%ක් පුද්ගලයෝ මෙන්න මේ අක්‍රමිකතාවයෙන් තමයි පෙළලා තියෙන්නේ අවස්ථාවයි කියලා. ඒ වගේම දැන් පිරිමි ගැහණු කියන පාර්ශ්ව දෙක ගත්තොත් ඒ පාර්ශ්වවල වැඩි සම්භාවිතාවයක් තියෙනවා මේ ගැහණු පාර්ශ්වයේ තමයි මේ අක්‍රමිකතාවයට ගොදුරැලා ඉන්නේ. මේක තමයි தත්ත්වය, වර්තමාන தත්ත්වය. එතකොට මේ අක්‍රමිකතාවල සායනික රෝග ලක්ෂණ තියෙනවා. සායනික රෝග ලක්ෂණ කියලා තමයි හඳුන්වන්නේ. මෙතනදි වෙන්නේ හිසේ සිට දෙපතුල දක්වාම, ඒ කියන්නේ සර්වාංගයට මේක බලපාන්න පුළුවන්. හිසේ සිට දෙපතුල දක්වාම විවිධ රෝග තියෙනවා, විවිධ අපහසුතා තියෙනවා කියලා මේ පුද්ගලයා හැමදාම කම්ප්ලේන් කරනවා. පළවෙනි ලක්ෂණය. දෙවෙනි එක තමයි මට කිසියම් බරපතල රෝගයක් තියෙනවා, එහෙම නැත්නම් මට කිසියම් බරපතල රෝගයක් ඉස්මතු වෙමින් පවතිනවා, හැදෙමින් පවතිනවා කියලා මෙයාලා හිතනවා. ඒ වගේම තමයි උපේක්ෂා, දැන් සාමාන්‍ය රෝග, දැන් සාමාන්‍ය ඉදිනදා අපිට හමු වෙන සාමාන්‍ය කෙනෙකුට වැළඳෙන්න පුළුවන් රෝග තියෙනවනේ, උණක් හෙම්බිරිස්සාවක් වගේ දේවල්. ඒක දැන් ඒවා සාමාන්‍ය දේවල්නේ. නමුත් මේ පුද්ගලයා ඒ දේවල් පවා අර බරපතල රෝග වශයෙන් සලකනවා. එන්න තව ලක්ෂණයක්. අනිත් එක මෙතන ඉතාම වැදගත් කාරණයක් මේ කියන්නේ ඩොක්ටර් ෂොපින් කියලා කියන්නේ. ඩොක්ටර් ෂොපින් කියලා කියන්නේ මේ පුද්ගලයා තමන්ගේ ලෙඩේට ප්‍රතිකාර සඳහා වෛද්‍යවරු ළඟට යනවා. වෛද්‍යවරු ළඟට ගියාන් පස්සේ ඇත්තටම මෙතන ගැටලුවක් නැහැ කියන එක අඳුනගත්තකින් පස්සේ තවදුරටත් ප්‍රතිකාර කරන්න දෙයක් නැහැ නේ, ඔයාලට කිසි ලෙඩක් නැහැ කියලා ඩොක්ටර් කිව්වගෙන් පස්සේ මෙයාලා කරන්නේ එයා ඉතින් එතනින් ඉවරයි. ඒ සායනේ ඉවරනේ. ඉතින් මෙයාට ගැටලුවක් නමුත් මට ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට එයා යනවා තව වෛද්‍යවරයෙක් ළඟට. මෙහෙම 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 විශාල වෛද්‍යවරු පිරිසක් හමු වීමට මෙයා යනවා.
ඒත් එක්ක දැන් අර වෛද්‍යවරේ කිව්වොත් වාට ලෙඩක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා එයා සමහරලාට ඒ වෛද්‍යවරයාට පවා දොස් කියනවා දොස් කියලා එයා තවත් කෙනෙක් ළඟට යනවා ඒ හොයාගෙන යන්නේ තමන්ට ලෙඩක් තියෙනවා කියලා කියනකම් වෛද්‍යවරේ හොයාගෙන යනවා ඒ වගේම දැන් ඔයා ඔයත් එක්කම වෙන්න පුළුවන් දෙයක් දැන් ලැබ් ටෙස්ට් වගේ දේවල් කරනවනේ වෛද්‍ය නිර්දේශات එක්ක ඔය ලැබ් ටෙස්ට් වලදී ටෙස්ට් කරලා බලනකොට කිසිම ටෙස්ට් එකක කිසිම ගැටලුවක් නැහැ නමුත් ගැටලුවක් තියෙනවා කියලා තමන්ට දැනෙනවා ඔන්න ඔය වගේ තත්ත්වයක් එතකොට දැන් අපි කියමුකෝ මේ පුද්ගලයාට කම්ෆර්ටබල් ඩොක්ටර් කෙනෙක් හම්බුණා කියලා කම්ෆර්ටබල් ඩොක්ටර් කෙනෙක් හම්බුනොත් මෙයා දිගින් දිගට ඒ ඩොක්ටර් ළඟට යනවා ඇයි ඒ ඩොක්ටර් කියනවා පිළිගන්නවා එයාට ගැටලුවක් තියෙනවා කියලා හැබැයි මෙතන වෛද්‍යවරයාගේ ගැටලුවක් නෙමෙයි උපේක්ෂා තියෙන්නේ එක්කෝ වෛද්‍යවරයා ඒ සඳහා නිසි පිළියම් ගන්න බලාගෙන තමයි එහෙම කරන්නේ එහෙම නැත්නම් වෛද්‍යවරයා දන්නවා මේ තත්ත්වය මේකයි කියලා එහෙම වුණාගින් පස්සේ මෙයා කියන දේවල් ඇක්සෙප්ට් කරනවානේ ඇක්සෙප්ට් කරනකොට එයා හරි කැමති ලෙඩක් තියෙනවා කියලා කියනකොට කැමති දිගින් දිගටම යනවා මේ தත්ත්වය එතකොට සමහරවල්ලාට මෙන්න මේ தත්ත්වෙදී ගොඩක් වෙලාවට වෛද්‍යවරයා කරන්නේ අර ප්ලාසිබෝ ඉෆෙක්ට් එක කියන එක යොදා ගන්නවා ප්ලාසිබෝ ඉෆෙක්ට් එක කියලා කියන්නේ දැන් අපි කොහොම ප්ලාසිබෝ මෙඩිසින්ස් කියලා දේවල් තියෙනවා ඒ කියන්නේ ඒකේ කිසිම රසායනික අන්තර්ගතයක් නැහැ රසායනික වල අන්තර්ගතයක් නැහැ ඒවා සුගර් ටැබ්ලට්ස් නමුත් මේ පුද්ගලයාට කිසිම රසායනිකයක් අඩංගු නැති ටැබ්ලට් එකක් දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැතුව එයා සුව වෙනවා ඒක තමයි தත්ත්වය ඒ වගේම එවැනි ඔපරේෂන්ස් තියෙනවා ශල්‍ය කර්ම තියෙනවා ඒකට කියන්නේ සෑම් ඔපරේෂන්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ශල්‍ය කර්මයක් විදිහටම කට් එකක් දාලා ඇරලා ආයෙ මහලා තියෙනවා. මේවා ගොඩාක් ලෝකේ භාවිතා වෙන දේවල්. එහෙම අර සිහි නැති කරලා කපලා කට් එක දානවා කියන එකම ඇති අර ඇට සුව වෙන. ඇතුලේ කිසිම වෙනසක් කරලා නැහැ. මහලා තිබ්බගින් පස්සේ හරි ඔයාගේ ඔපරේෂන් එක කරලා තියෙන්නේ කියලා කිව්වගින් පස්සේ එයා සැටිස්. එතනින් එහාට එයා සුවයි. ඔන්න ඔය වගේ තත්ත්ව. ඉතින් දැන් මේකත් එක්ක ඊළඟට එනවා ගොඩක් මේ ආර්ථික ගැටලුකුත් මේත් එක්ක එනවා මේ පුද්ගලවන්ට මොකද විශාල වශයෙන් මුදල් වියදම් කරනවනේ මෙයාලා. ඒ කියන්නේ එකක් කරා අපි කියපුව ડોක්ටර් ෂොපින් වලට. අනිත් එක තමයි විශාල වශයෙන් ඖෂධ භාවිතා කරනවා. සමහරලාට එකම රෝගය සඳහා වෛද්‍යවරු කීප දෙනෙක් කියන ඖෂධ භාවිතා කරනවා. ඒ වගේම හිත කට්ටියකින් අහහා විවිධ බේත් වර්ග වුණා. ඒ වගේම ලැබ් ටෙස්ට් වලට කොච්චර වේදම් කරනවද සමහරලාට කිසිම අදාළත්වයක් නැති ටෙස්ට් කරලා බලනවා මට මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා වෛද්‍ය නිර්දේශකකින් තොරව මෙහෙම තත්ත. ඉතින් මේවත් ගැටලු. ඉතින් දැන් මේකේ පදනම ඒ කියන්නේ මෙතන මුල උපේක්ෂා තියෙන්නේ ගොඩක් වෙලාවට මනසේ. කියන්නේ කාංසාමයේ තත්ත්වයක් එක තමයි මේ තත්ත්වේ එන්නේ. ඉතින් අන්න ඒ කාංසාමයේ තත්ත්වයත් එක්ක ඇති වෙන්න පුළුවන් රෝග මොනවාද කියලා බලනකොට විශේෂයෙන් හිසරදේ ඒ වගේම ඉරුවාර දෙය කියලා අපි කියන්නේ ඒ தත්ත්වේ. ඒත් එක්ක මේ ආමාශය අන්ත්‍රාශිත ගැටලු. ඒ කියන්නේ තුවාල. එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් වගේ தත්ත්ව. ඒ වගේම අනිද්‍රාව නැත්නම් නින්දාශිත ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘදයාබාධ හෘදේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේත් එක්ක තව දෙයක් තියෙනවා විශේෂ දෙයක්. බැක්ටීරියා සහ වෛරස් ආසාදන. දැන් බැක්ටීරියා සහ වෛරස් ආසාදන කියලා කියනකොට පොඩි ගැටලුවක් කෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඒවා පිටින් අපිට එන දේවල්. පිටින් අපිට ආසාදනේ වෙන දේවල්. ඉතින් එහෙම දෙයක් කොහොමද මානසික බලපෑමකින් වෙන්නේ කියන ප්‍රශ්නේ කෙනෙකුට එන්න පුළුවන්. ඒක වෙන්නේ ඒ කාරණේ අපි පැහැදිලි කරන්නේ මනෝ ස්නායක නිරෝධනයේ කියන සංකල්පයත් එක්ක. මනෝ ස්නායක නිරෝධනය කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන වෛරස් බැක්ටීරියා ආසාදනයකදී ක්‍රියාත්මක වෙන පද්ධතිය. එතකොට ඒ පද්ධතිය මේ කාන්සාමේ தත්ත අධික පීඩනකාරී தත්ත්වයක් එක්ක ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කිසියම් බලපෑමක් කරනවා අර ආතති හෝමෝන මගින්. එතකොට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය යටපත් වෙනවා. සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැහැ එතකොට. ඉතින් සාමාන්‍ය විදිහට ඒක වෛරස් සහ බැක්ටීරියා වලට එදිරිව කියා නොකරනකට උපේක්ෂා වෛරස් සහ බැක්ටීරියා වලට අපි නිරාවරණය වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. ඔන්නෝක තමයි අපි කියන්නේ මනෝ ස්නායක නිරෝධනය කියලා. ඔව්. දැන් මේ කතාබහත් එක්ක ඔබතුමාගේ මේ කතාවත් එක්ක මට හිතුණ දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයි කියලා හිතුවර මේ රෝග තත්ත්වයේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි ඔබ දන්න රෝගීන් ඉන්නවා නම් මෙවැනි රෝගීන් එතකොට ඔබ කා සඳහාද මෙම රෝගීන් යොමු කළ යුත්තේ කියන කාරණේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඕනේ ඔබට මේ පිළිබඳ ප්‍රශ්න ගැටලුවක් තියෙනවා නම් අපි සූදානම් අපේ දුරකථන අංකය මතක් කරන්න 011 5299 299 011 5299 299 ඔබට පුළුවන් අපිට කතාබහ කරන්නට
ප්‍රශ්න ගැටළු විසඳා ගන්නට. කෞමල් මහත්මයා මට මේ කතාව තුල අහන්න හිතුණා දැන් අපි වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙනවා. වෛද්‍යවරයෙක් ළඟට යොමු වුණාම මේ සඳහා විවිධ කරුණු කාරණා ඉදිරිපත් වෙනවා. Tamanට ලෙඩක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි රෝගියා මේ තුල සැටිස්ෆයි වෙන්නේ නැහැ මට රෝගයක් තියෙනවා කියන තැනට එනවා. එතකොට වෛද්‍යවරයාගේ හමුවෙන් පසුව මනෝචිකිත්සකවරයෙක් ළඟට යොමු වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අහන්න හිතුණා ඔබේ මට. ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මෙතනදී උපේක්ෂා දැන් අර ડોක්ටර් කෙනෙක් තහවුරු කරගත්තොත් ඇත්තටම මෙයාට ගැටලුවක් නැහැ කියලා එතනින් පස්සේ ඇත්තටම ඒ සාමාන්‍ය කායික රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට මෙතන කරන්න තියෙන පාට් එකක් නැහැ. ඒ කියන්නේ ගැටලුවක් ඉදින් බෙහෙත් මොකටද දෙන්නේ? කොතනටද දෙන්නේ බෙහෙත්? එහෙනම් ප්‍රශ්නයක් එනවනේ. ඒතර බොහෝ විට ඒ වෛද්‍යවරු කරන්නේ අදාළ පුද්ගලයා මානසික රෝග සාහනයකට යොමු කිරීම තමයි. එහෙම නැත්නම් මනෝචිකිත්සන හෝ උපදේශනයකට යොමු කිරීම තමයි. ඉතින් එකම දේ තමයි මම මෙතන ඉතාම වැදගත් ඉතාම වගකීමෙන් කියන්න ඕනේ කාරණයක් මේ කාරණය. දැන් අපි මේ කතා කරන කරුණු මතු පිටින් බලලා සරලව බලලා මේකේ ගැඹුර තේරුම් ගන්න යන්න උත්සාහ කරන්න එපා. සරලව බලලා මේක ඉතාම සූක්ෂම දෙයක්. ඒ වගේම අපි ගැඹුරින් තේරුම් ගත යුතු කාරණයක්. මොකද මේකේ ප්‍රශ්නයක් නෑ නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් නැතුව අව්‍යාජ විදිය අර ව්‍යාජ විදියට නඟපානවා නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ මුල තියෙන්නේ තව තැනක. අන්න ඒක තමයි මේක තේරුම් ගැනීම සඳහා ටිකක් සංකීර්ණයි කියලා අපි කියන්නේ. දැන් ওই කාරණයේ උපේක්ෂා අපිට ගන්න පුළුවන් මේකේ මාදිලි තියෙනවා. ප්‍රභේද තියෙනවා. දැන් මේ මාදිලි සහ ප්‍රභේද පිළිබඳව කතා කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් කොයි කොයි විදිහටද මේක අපිට සමාජයේ හම්බෙන්නේ කියලා. අපි බලමු මුලින්ම උපේක්ෂා හම්බෙනවා ව්‍යාජක්‍රමිකතාවය කියලා එකක්. ඒ ව්‍යාජක්‍රමිකතාවය කියලා කියන වචනේ මේ කාරණේ තියෙනවා ව්‍යාජයි. ඒ කියන්නේ අපි කිසියම් අරමුණක් අපේක්ෂාවෙන් කිසියම් වාසියක් බලාපොරොත්තුෙන් කෙනෙක් තමන්ට රෝගයක් වැළඳ ගන්නවා. හිතාමතාම වැළඳ ගන්නවා රෝගයක්. දැන් උදාහරණයක් විතර අපි කිව්වොත් අපිට කිසියම් අභියෝගයක් තියෙනවා. අපිට කිසියම් වගකීමක් පවරලා තියෙනවා. ඒ වගකීමෙන් පැහැර වගකීමෙන් පැහැර හරින්න වගකීමෙන් බැහැර වෙන්න අපි දන්නවනේ සාමාන්‍ය සමාජ වෙන දෙයක්නේ මට ලෙඩක් තියෙනවා කියලා පෙන්නනවා. මම මේ වෙලේ අසනීපින් ඉන්නේ. මං අද සුව නැහැ. සුවෙන් නෙමෙයි ඉන්නේ කියලා පෙන්නනවා. මේක ව්‍යාජය. ඒ වගේම තමයි සමහර පුද්ගලයෝ අර ව්‍යාපාරික වාසි ලබා ගන්න. සමහර පුද්ගලයෝ මේ රක්ෂණ වාසි ලබා ගන්න වගේ දේවල් වලට උව කරනවානේ. ඒ වගේම මේක සුලෝභවම හම්බෙන්නේ මේ ආදරය සහ අවධානය කියන එක පුද්ගලිකව ලැබෙන්නේ නැතිව ගියාන් පස්සේ. ගොඩාක් වෙලාවට තමන් ලෙඩෙන් ඉන්න බව තමන්ගේ පාර්ට්නර්ට පෙන්වන්න යනවා. මේක ව්‍යාජ දෙයක්. ඒතකොට ව්‍යාජ දේ තුලින් එයා බලාපොරොත්තු වෙන්නේ වෙනත් දෙයක්. වෙනත් අපේක්ෂාවක් තමයි එයාට තියෙන්නේ. ඒතකොට ව්‍යාජක්‍රමිකතාවයේදී මේ තමන්ට රෝගයක් තියෙන බව ප්‍රකාශ කරන්න මේ පුද්ගලයා රෝග ලක්ෂණ ඉස්මතු වන ආකාරයේ දේවල් කරන්න යනවා. ඒ කියන්නේ සමහරලාට බෙහෙත් බොනවා. ඒ වගේම විවිධ ඖෂධ එන්නත් කරගන්නවා. එහෙම නැත්නම් විරේක බෙහෙත් ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒ තුලින් යාලා අපේක්ෂා කරන්නේ මට රෝගය කියන එක බලෙන් අලඳ ගන්න. හරිම වචනේ උපේක්ෂා බලෙන් අලඳ ගන්න යනවා. මෙන්න මේ தත්ති. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මේවා ව්‍යාජ දේවල්නේ. දැන් ව්‍යාජ දේවල් කියලා කියන්නේ හිතින් මවාගෙන කරන දේවල්නේ. මේක ගැටලුවක් වෙන්නේ කොහොමද? එහෙනම් ඒක මේ මොහොතේ විතරනේ. පස්සේ ඔක ගැටලුවක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් උපේක්ෂා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් ඒකේ තියෙනවා. එක්තරා කාන්තාවක් එනවා කායික වෛද්‍යවරයෙක් හම්බෙන්න. එයාට තියෙන ගැටලුව තමයි සුව නොවන හිසරදය. ඒ සුව නොවන හිසරදය ගැන කායික රෝග සම්බන්ධ වෛද්‍යවරයාට කිව්වගෙන් පස්සේ එයාට පේන්න ගැටලුවක් එකේ නැහැ. ඊට පස්සේ අර අපි කිව්ව විදිහටම උපේක්ෂා එයා යොමු කරනවා මානසික රෝග සාහනයට. ඔබතුමාට කෙටි බාධා කිරීමක් කරනවා අපි වෙලාව බලලිමු. ඔබතුමාට අවතත් අවස්ථාව? ඔව්. දැන් මම කිව්වේ තර කාන්තාවක් හිසරදයක් නිසා යනවා කායික රෝග වෛද්‍යවරයෙක් හම්බෙන්න ගැටලුවක් නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් එයා ඊට පස්සේ යොමු කරනවා මානසික සායනයට. ඊට පස්සේ අපිට දැන් මානසික සායනයේදී උපේක්ෂා මේක අපිට සරලව සලකන්න බෑ. මොකද අපි මේ ගැටලුව දන්නවනේ. එතකොට ඒ පිළිබඳව අපිට ටිකක් ගැඹුරු විශ්ලේෂණයක් කරන්න වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට එයාගේ හිස්ටරි එක අපිට බලන්න ඕනේ. ඒ හිස්ටරි එක බැලුවගෙන් පස්සේ තහවුරු වෙන දෙයක් තමයි මෙයා හැමදාම මෙයාගේ ස්වාමි පුරුෂයා ගෙදරට එනකොට බීමතින් තමයි එන්නේ. බීමතින් එනකොට හැමදාම එයාලා ගෙදර රෑට රණ්ඩු. එතකොට ඒ රණ්ඩුත් එක්ක මෙයා හැම වෙලෙම ආරෝපණය කරගන්නවා මට ඔළුව රිදෙනවා කියලා මෙයා කියනවා. හැමදාම කියනවා. එතකොට දැන් ඔළුව රිදෙනවා කිව්වගෙන් පස්සේ ගහන්න යන්නේ නැහැ නේ. බනින්න යන්නේ නැහැ නේ. එහෙම යන්නේ තත්ත්වය තමයි යා නිර්මාණය කරගන්නේ. මේක දිගින් දිගට මෙයා කන්ටිනියු කරනවා. ඒතකොට ඒ හිසරදේ කියන එක ටික කාලයක් ගියන් පස්සේ යා පරිවර්තනය කරනවා මගේ පපුව රිදෙනවා කියලා. දිගින් දිගට මෙයා මේක කරනවා. ඊට පස්සේ ඇත්තටම මේ ස්වરૂපේ මේ තත්ත්වය යාට දැනෙන්න ගන්නවා. ඒක නිසා තමයි යා කායික රෝග වෛද්‍යවරයා හම්බෙන්න යන්නේ. එතකොට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන බැලුවගෙන් පස්සේ
ඇත්තටම එයා යන්නේ උපේක්ෂා අර ආදරය අවධානය අපේක්ෂාවෙන් අර තත්ත්වෙන් ගැලවෙන්න ව්‍යාජ ලෙස ආරෝපණය කරගත්ත එකක්. එතකොට ප්‍රශ්නයක් එනවා අපිට කොහොමද ඒක එහෙනම් රෝග ලක්ෂණ පෙන්වන තැනට ආවේ කියලා. ඔන්න ඕක විශ්ලේෂණය කරගන්න අපිට අධිමනෝවිද්‍යාවේ කරුණ අපිට සලකලා බලන්න වෙනවා. එතනදි වෙන්නේ දිගින් දිගට මෙයා යම්කිසි පණිවිඩයක් දුන්න අපේ අවිඥානික මනසට. ව්‍යාජ විදිහටනේ දුන්නේ උපේක්ෂා. ඇත්ත දෙයක් නෙමෙයි. ව්‍යාජ විදිහට මෙයා ඒ දුන්න පණිවිඩය අවිඥානික මනසේ තැම්පත් වෙනවා. අපි දන්න දෙයක් තියෙනවනේ අපි හැමෝම අහලා තියෙන දෙයක් අවිඥානික මනසට අපි යම් දෙයක් ඇතුල් කරොත් ඒක යම් කිසි කාලයේදී අපේ සවිඥානික මනසට ගෙනල්ලා දානවා. ආන්න ඒ වෙලාවේ තමයි එයාට කායික රෝග වශයෙන් මේක ඉස්මතු වෙන්නේ. දැන් ඒ කාන්තාවට වෙලා තිබ්බේ ඒ தත්ත්වය. ඔව්. එතකොට දැන් එහෙම தත්ත්වවලදී දැන් බලන්න ඇත්තටම වෛද්‍යවරයාගේ පැත්තෙන් වෛද්‍යවරයාත් අසරණයි. ඒ patientගේ පැත්තෙන් එයාත් අසරණයි. එකම දේ තමයි එයාගේ ඒ කාංසාවට හේතුව මොකද්ද කියන එක අපිට හොයලා බලන්න වෙලා තියෙනවා. දැන් ওই ව්‍යාජක්‍රමිකතාවේම තවත් කාරණයක් තියෙනවා වෙනත් කෙනෙකු වෙත ආරෝපණය කරන ලද ව්‍යාජක්‍රමිකතාවේ කියලා. එතනදි වෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමුකෝ කෙනෙක්ට ලෙඩක් තියෙනවා. කෙනෙක්ට තියෙන ලෙඩක් එයා ආරෝපණය කරන්න යනවා තව කෙනෙකුට. ඒ කියන්නේ එයා කියනවා මට තියෙන රෝග ලක්ෂණම එයාටත් තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකෝ. ඔයා පොඩ්ඩක් ඔයාගේ සුගර් කොලෙස්ටරෝල් චෙක් කරගන්න කියලා කියනවා. මොකද ඔයාට සුගර් කොලෙස්ටරෝල් එන්න පුළුවන් කෙනෙක් කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා ඔයා ඔයාගේ ප්‍රෙෂර් එක පොඩ්ඩක් චෙක් කරගන්න. ඔයා තරබාරු වැඩි. මේ ඒක නිසා ඔයාට හෘද රෝග ඇති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා කෙනෙක් කියනවා. එහෙම කිව්වගෙන් පස්සේ මෙයාට ඒ ලක්ෂණ ටික කාලයක් යනකොට පෙන්වන්න ගන්නවා. ඒක තමයි වෙනත් කෙනෙකු වෙත ආරෝපණය කරන ලද ව්‍යාජක්‍රමිකතාවය කියලා කියන්නේ. ඒ தත්ත්වය. එතකොට මේක වෙන්නේ කොහොමද? මේක හැම පුද්ගලයෙකුටම වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. මේක හැම පුද්ගලයෙකුටම වෙන්න බෑ. මෙතනදී වෙන්නේ අදාළ පුද්ගලයාගේ පෞරුෂය මත. පෞරුෂ මාදිලි ගණනාවක් තියෙනවා. ඒ පෞරුෂ මාදිලි ගණනාවේ අපිට හම් වෙනවා මේ පරාදීන පෞරුෂය කියන එක. පරාදීන පෞරුෂය කියලා කියන්නේ එතන තවත් කෙනෙක් කියන දෙයක් 100ට 100ක් ඇක්සෙප්ට් කරන අය. තවත් කෙනෙක් කියන දේ මතම ජීවත් වෙන අය. තවත් කෙනෙක් මතම තමන්ගේ ජීවිතයේ ගෙවන අය. එහෙම පුද්ගලයෝ ඒ තවත් පුපාර්ශවයක් කියන දෙයක් ඉහලින්ම පිළිගන්න යනවා. එහෙම වුණාගෙන් පස්සේ ටග් ගන්නකොට කෙනෙක් කිව්වොත් ඔයාට මෙහෙම ගැටලුවක් තියෙනවා ඔයා පොඩ්ඩක් මෙක් ගැන අවධානයෙන් ඉන්න කියලා. එයාගේ මනසේ නොදැනුවත්ව එයා කාංසාවක් නිර්මාණය කර ගන්නවා. නිර්මාණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එයා අර කියපු ලක්ෂණම අර ව්‍යාජිතට ආරෝපණය කරපු ලක්ෂණ ටික කාලයක් යනකොට පෙන්වන්න ගන්නවා. මේක තමයි වෙනත් කෙනෙකු වෙත ආරෝපණය කරන ලද ව්‍යාජක්‍රමිකතාවය කියලා කියන්නේ. ඔව් ඉතින් බොහෝ කරුණු කාරණා ඔබට දැනගන්න ලැබෙන්නට ඇති. ඉතින් මේ තුලින් අපි සඳහන් කළ යුත්තේ ඔබ මේ පිළිබඳ අවධානයෙන් සිටින්න, ඔබේ අවට සිටින්නන් පිළිබඳ අවධානයෙන් සිටින්න. නැත්නම් වෛද්‍යවරයෙක් හමුණාට පස්සේ මේ ડોක්ටර් කියනවාට ලෙඩක් නැහැ කියලා බොරු කියන්න එපා කියලා ඒ මානසිකත්වය තවත් පල්ලෙහාට අත දාන්නේ නැතුව අපිට පුළුවන් නම් අපේ වැඩ කටයුතු කරන්න අනිකා තේරුම් ගන්න අපි සාර්ථකයි. ඒ වගේම තමයි අපේ අවට සිටින්නන් සාර්ථක කරගන්නට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම ගෞමල් මහත්මිය මට අහන්න හිතුණා දැන් මේ සඳහා අධි අවධානම් තත්ත්වයේ කට්ටිය ඉන්නවාද රෝගීන් ඉන්නවාද කියන කාරණය. ඔව් අධි අවධානම් පුද්ගලෝ ඉන්නවා. දැන් අර මෙතනදී අපිට කියවුණානේ උපේක්ෂා මේ පෞරුෂය අනුව ඒ தත්ත්වය කෙනෙකුට තියෙන தත්ත්වයට වඩා තවත් කෙනෙකුට ඒ தත්ත්වය වැඩිපුර බලපාන්න පුළුවන්. දැන් මේ මාදිලි වල තව එක කාරණයක් තියෙන උපේක්ෂා ඒක අපි කෙටියෙන් කියලමු මුලින්ම. ඒක තමයි පරිවර්තන ක්‍රමිකතාවය කියලා කියන්නේ. පරිවර්තන ක්‍රමිකතාවය කියලා කියන්නේ මේකේ හැම වෙලෙම මේ දැන් වෛද්‍යමය හේතු වලට පරස්පරයි පරිවර්තන ක්‍රමිකතාවයේ තියෙන පුද්ගලයක් කියන ලක්ෂණ හැම වෙලෙම. එතකොට මේකට හේතුව විදිහට අඳුනගෙන තියෙන සායනික මනෝවිද්‍යාඥයෝ නොවිසඳුණු මානසික ගැටලුවක්. එහෙම නැත්නම් නොවිසඳුණු මානසික අවශ්‍යතාවයක් පරිවර්තනය වෙලා තියෙනවා කායික රෝගයක් බවට. මෙන්න මේ தත්ත්වය. දැන් උදාහරණයක් අපි ගමු. මෙහෙම පරිවර්තනාක්‍රමිකතාවයේ නිසා රෝගී වූ පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේම වෛද්‍යමය හේතුවක් නිසා අර සාමාන්‍ය විදිහට රෝගී වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි ගමුකෝ. අපි කියමු එයා අන්ධයි කියලා. වෛද්‍යමය හේතුවක් මත අන්ධ වුණු පුද්ගලයෙක් සහ පරිවර්තන ක්‍රමිකතාවය නිසා අන්ධ වූ පුද්ගලයෙක් කියන දෙන්න ගත්තගෙන් පස්සේ සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු කරගන්න ඇත්තටම අන්ධ කෙනෙකුට අමාරුයිනේ. නමුත් අක්‍රමිකතාවයේ මේ අක්‍රමිකතාවෙන් ඉන්න කෙනෙක් සාමාන්‍ය එදිනදා වැඩ කටයුතු කරගන්නකොට අර අන්ධ පුද්ගලයා වගේ නෙමෙයි එයාට සාමාන්‍ය එදිනදා වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය අන්ධ පුද්ගලයෙක් අනතුරු වලට භාජනය වෙන්න තියෙන හැකියාව වැඩිනේ.
නමුත් අක්‍රමිකතාවයෙන් ඉන්න පුද්ගලයා ඒ විදිහට අනුතුරු කරගන්න නැතුව එදිනදා වැඩ කටයුතු ටික කරගන්නවා. මෙන්න මේ වගේ තත්ත්වය. මේකට හේතුව තමයි තමන්ට ඇස් පේන බව මේ පුද්ගලයාගේ අවිඥානික මනස දන්නවා. නමුත් තමන්ට ඇස් පේන බව මේ පුද්ගලයාගේ සවිඥානික මනස දන්නේ නැහැ. සවිඥානික මනස දන්නේ එක දෙයයි මම අන්දයි. මෙන්න මේක. ඒ වගේම අපි කියමු කෙනෙක් ඉන්නා එයාට ලියන්න බෑ කියලා එයා කියනවා. එතකොට ඒ ලියන්න බෑ කියලා කියන කාරණය ඇත්තටම හේතුව වෛද්‍යමය හේතුවක් තියෙන කෙනෙක් සහ නැති කෙනෙක් කියන එක ගත්තොත් දැන් වෛද්‍යමය හේතුවක් තියෙනවා නම් ඇත්තටම යාට ලියන්න බෑනේ. හැබැයි පරිවර්තන ක්‍රමිකතාවයකින් සහිත පුද්ගලයෙක් මට ලියන්න බෑ කියලා කිව්වොත් බොහෝ විට එයාට බරක් උස්සන් යන්න පුළුවන්. වෙන ඕන වැඩක් ඒ අතින් කරන්න පුළුවන්. හැබැයි ලියන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. එතකොට ඒක එයාට කරන්න බෑ. වෙන ඕන දෙයක් කරන්න පුළුවන්. කෙනෙක් කියනවා මට ඇවිදින්න බෑ. ඇවිදින්න බෑ කියලා වෛද්‍යමය හේතුවක් මත තියෙන පුද්ගලයාට ඇත්තටම ඇවිදින්න බෑ තමයි. නමුත් පරිවර්තන ක්‍රමිකතාවයෙන් ඉන්න පුද්ගලයාට අපි කියමු බල්ලෙක් පස්සෙන් දුවන් යනවා කියලා. හදිසි අනුතු හදිසි අවස්ථාවක් කියලා හිතමුකෝ. දුවන්න පනින්න ඕන දෙයක් පුළුවන්. හැබැයි එයාට යා කියන්නේ ඇවිදින්න බෑ කියලා. මෙන්න මේක තමයි පරිවර්තන ක්‍රමිකතාවය කියලා කියන්නේ. දැන් ඔබ අහපු ඇහුවේ අර අධ්‍යවදානම් පුද්ගලෝනි. ඒකට උපේක්ෂා ජානමය සාධක බලපාන එක පැත්තකින්. අනිත් කාරණේ තමයි දැඩි කාංසා පරිසරවල අපි ජීවත් වෙනකොට සමහරවිට අපිට තියෙනවා නේ අපේ තියෙන කාංසාව ප්‍රකාශ කරගන්න බැරි වෙන අවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ තමන්ගේ දුක කියාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. අන්න එහෙම අවස්ථාවල අන්න ඒ පීඩණය එනවා කායික රෝගයක් බවට ඉස්මතු වෙලා. ඒක එකක්. අනිත් එක මේක ඉතාම වැදගත් කාරණයක්. කුඩා කාලයේදී දරුවන්ට තියෙනවා මේ ලිංගික අවශ්‍යතාව සහ ලිංගික හැඟීම් උන් ප්‍රකාශ කරනවානේ. ඒ ප්‍රකාශ කරන අවස්ථාවල දෙමව්පියෝ බොහෝ වෙලාවට ඒක වරදක් විදිහට දැකලා දඩුවම් කරන්න යනවා. එතකොට ඒකත් අවිඥානික මනසේ යටපත් වෙනවා නොවිසඳුන අවශ්‍යතාවයක් විදිහට. අන්න ඒ කාංසාවත් මේ විදිහට පරිවර්තනය වෙලා එන්න පුළුවන් රෝගයක් බවට. එතකොට දැන් මේ විදිහට තව එකක් තමයි මේ දිලිඳුකමත් මේකට බලපානවා. දිලිඳුකමට බලපාන හේතුව තමයි එකක් බොහෝ වෙලාවට එයාලට රෝග සඳහා නිසි ප්‍රතිකාරය ගන්න. ඒ කියන්නේ අර ප්‍රමාණවත් හොඳ ප්‍රතිකාර ගන්න යන්නේ. ඒ වගේම ප්‍රචණ්ඩකාරී පරිසරවල උන් ජීවත් වෙන්නේ. ඒ වගේම අර නූගත්කම කියන තැන ඒ කාරණේ ගත්තත් ඒකත් මේකට බලපාන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේකට තියෙන ප්‍රතිකාර ගත්තාන් පස්සේ ප්‍රතිකාරවලදී ඖෂධ ප්‍රතිකාරවලට යන්න පුළුවන්. ඖෂධ ප්‍රතිකාර නමුත් දැන් අපිට තේරෙනවා යම් මට්ටමකට යන්න පුළුවන්. නමුත් ඒක ඉච්චතරම්ම සාර්ථක නැහැ. ඒතකොට මනෝ ප්‍රතිකාරවල ඉතාම ප්‍රබලම ප්‍රතිකාරය තමයි CBT කියලා. කියන්නේ ඒ தත්ත්වය අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෝහන ප්‍රතිකාරය වගේ දේවලුත් අපිට මේකට යොදා ගන්න පුළුවන්. හේතුව තමයි මේ පුද්ගලයා අධික කාංසාවෙන් ඉන්න නිසා හැම වෙලෙම එයාට අර ඇක්සෙප්ට් එයා හැම වෙලෙම අනිත් පුද්ගලයා ඇක්සෙප්ට් කරනවනේ. ආන්න ඒ ක්වොලිටි එක පදනම් කරගෙන මෝහන ප්‍රතිකාරවලින් මේකට අපිට පිළිතුරු හොයන්නත් පුළුවන්. ඔව්, ඉතින් අපි මේ කතා බහ කරමින් හිටියේ මානසිකව හිතලා ඔබ කයෙන් ලෙඩ වෙනවාද මේ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් සිටියේ. ඒ වගේම තමයි මේ හා සමාන රෝග ලක්ෂණ සහ මේ හා සමාන ප්‍රතිකාර මොනවද කියන කාරණය පිළිබඳව. ඔබට තව දුරටත් මේ පිළිබඳව දැනගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් මනෝචිකිත්සක කෞමාල් සිල්වා මහත්මයාට කතා කරන්න. අපි සූදානම් දුරකථන අංකය මතක් කරන්න 076-672-1122 තමා දුරකථන අංකය. ඒ වගේම අද දවසේ අපිත් එක්ක එකතු වුණු මනෝචිකිත්සක කෞමාද සිල්වා මහත්මයාට ආයුබෝවන් කියලා සමුදෙන්ට සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.